කරවනැල්ල ප්‍රදේශයේ පිහිටි මෙම නිවසේ හෙරොයින් ජාවාරමක් සිදු වන බවට රුවන්වැල්ල පොලිස් ස්ථානාධිපතිවරයාට ලද තොරතුරක් මත වැටලීම සිදු කර තිබුණා. මෙම වැටලීමට මද්රව වැටලීම සඳහා විශේෂ පුහුණු ලද පොලිස් නිලසුනක අංශයේද සහාය ලබා ගැනුණා. වැටලීම සිදු කරන අවස්ථාවේ මවක් සහ ඇගේ පුතු හෙරොයින් පැකට් කරමින් සිටි බවයි පොලිසිය ප්‍රකාශ කළේ. ඔවුන් සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 5කට ආසන්න ප්‍රමාණයක් සහ රුපියල් 23000ක මුදලක්ද පොලිස් භාරයට ගැනුණා. මෙසකකරුවන් රුවන්වැල්ල යටියන්තොට කිතුල්ගල සහ දෙහිඔවිට යන ප්‍රදේශ ඉලක්ක කරගනිමින් මෙම හෙරොයින් ජාවාරම කලෙක සිට කරගෙන ගොස් ඇතැයි පොලිසිය ප්‍රකාශ කළා. අදාළ නිවස ආසන්නයේ ලඳු කැලෑවක හෙරොයින් පානය කිරීම සඳහා ස්ථානද සකස් කර තිබූ බව පොලිසිය පවසනවා. අතරඟුරුගත් මවගේ වයස අවුරුදු 61ක් වන අතර පුතාගේ වයස අවුරුදු 31ක්. අතරඟුරුගත් පුත්‍රයා මත්කුඩු සම්බන්ධ නඩු 4කට වරදකරු වී ඇති අතර මවද අවස්ථා 5කදී බන්ධනාගාරගත වී ඇති බව පොලිසිය සඳහන් කළා. මීට මාස 10කට පෙරද ජීව අත්බෝම්බයක් සමගද ඔවුන් දෙදෙනා අතරඟුරුගෙන තිබුණා. අදාළ පුත්‍රයාගේ බිරිඳද මත්කුඩු ජාවාරමක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ. සැකකරුවන් අද රුවන්වැල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.